එතන මෙතන අට සතන් පසත්තා කියලා කියනකොට ජී පුද්ගල අට සතන් පසත්තා කියනකොට අට සතන් පසත්තා කියලා ගත්තොත් අට දිනෙන් ගණයි කියවෙන්නේ ඒ කියන්නේ මාර්ගස්ථ හතර දිනයි පලස්තියෝ හතර දිනයි ගණයි කියවෙන්නේ එද ඒපි ඒ මාර්ගස්ථය සහ පලස්තියෝ කියපි අට දිනා පිළිබඳව බුද්ධ ආදී සත්පුරුෂයා විසින් ප්‍රශංසා කරනවා ඉතින් බුද්ධ ආදී සත්පුරුෂයන් ප්‍රශංසා කරන मार्ग हतर दिन सह पलस्थ हतर दिनाक नर दिन कीवीन एक आकार एक नायक अट नील क्रमेतम अट्ट सतन असत्त अट्ट सतन असत्त अट्ट सत किसी अट अटे एकसी अटक आर पुद्गुल कीवेन आर पुद्गुल एकसी अटक कीवेन एकसी अटक कीवेन कहमद सोवान पुद्गुल तुम दिन एक बीज कोलांकुल सत्ता परम कील एक बीज किल की अने सामान्य हरती सोवान पाले सोवान पालेट पात आव हत नवत काम पेमीन उपाधि वस्यं की रही अत्वर पेमीन की नमत हिम मेने संहार के पुलवा मनस सोवांगला नवत दिव्य लोक होगी नवत इकवाता इतर मनस इकवाता इतर मनस सकृदी मेनो नंग पल अंटे එහෙම එක්වරක් විතරක් එනවා නම් එයාට කියනවා එක බීජ කියලා. එක බීජ කියලා. එකවතාවේ ඉන්නේ. ඒකට ගොඩාක් ප්‍රඥාවෙන් වැඩි අය, තීක්ෂණ ප්‍රඥාව තියෙන අය මේ විදිහටපත් වෙනවා කියලා තමයි කියන්නේ. එක බීජ වශයෙන්. ඒ කෙනාට ආත්මභව හතක් දක්වා ඉන්න අවශ්‍ය නැහැ, ගොඩක් කලින් ඉන්න අවශ්‍ය නැහැ. එකවතාවක් නැවත කාම භූමියේ මනුස්ස ලෝකයට යලා වෙන්න රහත් වෙනවා. කොලං කොල කියලා කියන්නේ දෙවතාවක් හෝ තුන් වතාවක් හෝ හතර වතාවක් එහෙම ආදි වශයෙන් हमसलाइन कृतज्ञन वरूपय मार्गपाल बंद बेरी कृतज्ञन वरूपयोगपन्नोत मार्गपाल बंदी धरमेहन सत्पुरुष क्रम रूपे सोत प्रसाद इसे चक् प्रसाद इतकोट बुद्धादी आर हंस दखिन्धर्म हंड वस्तासा सोवन पलट पत्जन यमकिन तेट मार्ग पल बंड बेह नम यमकिन सोवान पलट पत्लाूप लोकेकना मार्ग पट्टी बागान कुलवाद आरी सत दवाट निहाट वनक इनसा सोवांग पलट पत्ती जारी हंस पुलवांग अरूप लोक सकृदगमेन तो अरूप लोके सकृदगम इच्छकना मे विधि अट काम लोके सकृदगम इच्छकना रूप लोके सकृदगम इच्छकना अरूप लोके सकृदगम इच्छ आर्य हंस इलेस सकृदगम आरण हंस तुंदने कि इतकोटे मे सोवान हंस तुंदना सकृदम सकृदगामी आरण हंस तुंदना मे हाय दिना प्रतिपदावसेन प्रतिपदावसेन हतर गुण हतर गुण एक प्रतिपद हतर गुण दुख प्रतिपद दंद विज्ञा दुख प्रतिपदावे खल हम अभिज्ञान पड़ते दुख प्रतिपद कीप अभिज्ञा प्रतिपद दुख सहगत नम फल पत्ते मार्ग फल अबुदर सुख प्रतिपद कीप अभिज्ञा प्रतिपद सुख सहगत नम अभिज्ञान प्रेमी हिताम दंद गुड़ाक खल सुख प्रतिपद किप अभिज्ञा प्रतिपद सुख सहगत इकमिम मार्ग पल पदवा ध्यान बीच पद मार्ग पत्न पुलवा मे प्रतिपद दंदवेन्न इवे प्रतिपद दुखवेन्न सुखवेन अभिज्ञा दंदवेन्न सुखवेन्न किपवेन्न हेतु पेहदरीकरण पेहदरी धर्मगंध पेहदरीकरण मेतन विस्तरकरण इद्री
සමහර පාඩම් වලදී අපිට විස්තර කරන්න පුළුවන් වෙයි. ඊතර මේ විදිහට ප්‍රතිපදා හතරෙන් වැඩි වුණාම 24ක් වෙනවා. මොකද ඒක බීජ කියන සෝවාන් ආරියන් වහන්සේ ප්‍රතිපදා හතරෙන් හතර ගුණයකින් එන්න පුළුවන්. ඒ කියන්නේ දුක්ඛා ප්‍රතිපදා දන්ද විඥා කියන ප්‍රතිපදාවෙන් ඒක බීජ භාවයෙන් සාංවිච කරන දුක්ඛා පරිපදා කිපවිඥා කියන ප්‍රතිපදාවෙන් ඒක බීජ වශයෙන් සාංවිච කරන ඒක බීජ වෙනස වන්නට වාසේ සුඛා පරිපදා දන්ද විඥා කියන ප්‍රතිපදාවෙන් ඒක බීජ සවනාරණ වාසේ සුඛා පරිපදා කිපවිඥා ප්‍රතිපදාවෙන් ඒක බීජ සවනාරණ වාසේ විදිහට ඒක බීජ කිප සවනාරණ වාසේ 4 දිනක් ඉන්නවා. ඊළඟ කොලංකොල සෝවනාරණ වහන්සේ 4 දිනක් ඉන්නවා. සත්තකත් පරම සෝවනාරණ වහන්සේ 4 දිනක් ඉන්නවා. එතන 12යි. ඒක කාම ලෝකයේදී සකෘදාගම පිටපත් වෙච්චි ආරණ වහන්සේලා 4 දිනක් ඉන්නවා. දුක්ඛ පරිපද දන්ද විඥා, දුක්ඛ පරිපද කිප විඥා, සුඛ පරිපද දන්ද විඥා, සුඛ පරිපද කිප විඥා කියලා 4යි. ඒ විදිහටම තව 4 දිනක් ඉන්නවා. රූප ලෝකයේදී සකෘදාගම පිටපත් වෙච්චි ඒ වගේම තව 4 දිනක් ඉන්නවා අරූප ලෝකෙදි සකෘදාගාමිච්චි. ඒතර මෙතනත් 12යි. අර 12යි සෝවරයන් වහන්සේලා 12යි සකෘදාගාමරයන් වහන්සේලා 12යි. මේ ප්‍රතිපදා ක්‍රමයෙන් ගුණ වුණාම ඒතර 24යි. හරි ඒතර 24යි. ඊළඟට අනාගාමි. අනාගාමරයන් වහන්සේලා බෙදෙන්නේ මේ විදිහට. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, උද්දන්සෝත කඩිටකාමි කියලා 5 දිනක් ඉන්නවා. එතකොට අන්තරා පරිනිබ්බාය කියලා කිව්වේ දැන් යම් බ්‍රහ්ම ලෝක උපන්නනම් දැන් අවීහි උපන්නනම් එහි ආවශ උපරිමයන් නැති කියන ආවශ 10000ක් වයින් නැතුව කල්ප 10000ක් ඉන්නේ නැති ඊට 10000 නෙමෙයි 10000න් භාගයක්වත් ඉන්නේ නැතුව ඊට අඩු කාලයකදී අරිහත්ත්වයටපත් වෙනවා පතර පිරිනිවන උපහච්ච පරිනිබ්බාය කියලා කියන්නේ අඩක් වලට පොඩක් වැඩියෙන් ගිහිල්ලා තමයි අරිහත්තරයට පතර පිරිනිවෙන්නේ ඊට පස්සේ සසංකාර පරිනිබ්බාය කියන්නේ මහත් වෙහෙසක් උත්සාහයක් දැරලා තමයි ඉදිරි මාර්ගයට ඵලයටපත් වෙන්නේ. අසංකාර පරිනිබ්බාය කියලා කියන්නේ වැඩි වෙහෙසක් ඉන්නේ නැතුව අරිහත් ඵලයේ මාර්ගයට ඵලයටපත් වෙනවා නම්. උද්දාන්සෝත අකරිට්ඨගාමි කියලා කියන්නේ සමහර අවිහිවපන්න අනාගමන වහන්සේ අතප්පේ යනවා. අතප්පේ කියනවා සුදස්සීට යනවා. සුදස්සී කියන සුදස්සීට යනවා. සුදස්සී ආරෙනවා සුදස්සීට යනවා. ඊට පස්සේ සුදස්සියෙන් අකනිටාවට යනවා. අකනිටාව ගිහලා අකරණ්ඩාවේදී තමයි රහත් පිරිනිවෙන්නේ. අකරණ්ඩාවේදී රහත් පිරිනෙනවා. එතකොට මෙහෙම උඩට උඩට අකනිටාව බඹලෝ දක්වා යන කෙනෙක් ඉන්නවා. එයා කියන උද්දන්සෝත අකනිට ගාමි කියලා. එතකොට අවීහය අතප්පය සුදස්සේ සුදස්සී අකනිටාව කියලා සුද්දාස බ්‍රහ්මලෝක පහක් තියෙනවා. ඒකේ මුල් හතරේ අවීහය අතප්පය සුදස්සේ සුදස්සී කියන මේ හතරේ අර පස් දෙනා ගාන ඉන්නවා. පස්තන බැගින් ඉන්නවා අන්තරා පරිනිබ්බාය උපහච්ච පරිනිබ්බාය අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය දස්තක කනිට ගාමි කියලා පස් දෙනා ගන්න ඉන්නවා අන්තිමේකේ ඉන්නේ 4 දෙනෙක් මොකද උද්දන්සතා කනිට ගාමි කියන එක අන්තිමේකේ හම්බ වෙන්නේ නැහනේ අය යන තැනක් නැහැ අකනිටාව ඉන්නේ ඉතින් අකනිටාය හැන්නේ 4 දෙනානි ඉතින් රතන 20යි මෙතන 4යි 24යි ඊට පස්සේ රහතන් වහන්සේලා ඉන්න දෙනමක් සමතයානිකහ සදවිදර්ශක කියලා ඒ කියන්නේ කෙනෙක් සමත භාවනාව කරලා සමත භාවනාවෙන් ධ්‍යාන ප්‍රදවාගෙන ඒ ධ්‍යාන වලින් නැගී සිටලා ඒ ධ්‍යානාංගයි සම්වර්ධනය කරලා නාම ධර්ම හරහා විපස්සනා කරලා මාර්ගඵලයට පැමිණ මාර්ගඵලයටපත් වෙනවා. තව කෙනෙක් ඉන්නා සුද්ධ විදර්ශක වශයෙන් කියන්නේ සමත භාවනා කරන්නේ ධ්‍යාන ප්‍රදවන්නේ කියලම විදර්ශනාවෙන්ම විදර්ශනා භාවනාම කරලා මාර්ගඵලයටපත් වෙනවා අරිහත්ත්වයටපත් වෙනවා. ඒ විදිහ රහතනන්සලා දෙනමක් ඉන්නවා දෙයාකාරයක් සෝධ විදර්ශක සහ සමතයානික කියලා. දුර නැවකම කී දෙනෙක් ඉන්නවද? සෝවාන් සකදාගාමි ආරණ වහන්සේල දෙනමගෙන් 24යි. ඒ කියන්නේ සෝවාන් ආරණ වහන්සේල 12යි සකදාගාමි ආරණ වහන්සේල 12යි 24යි. අනාගාමි ආරණ වහන්සේල 24යි 48යි. රාතන වහන්සේල දෙනමයි 50යි. ඊදැස්සේ මාර්ගස්ත්‍ය 4 දෙනා. සෝවාන් මාර්ගස්ත්‍ය, සකදාගාමි මාර්ගස්ත්‍ය, අනාගාමි මාර්ගස්ත්‍ය, රහත් මාර්ගස්ත්‍ය කියලා 4 දෙනයි. එතකොට 54යි. ඒ 54 දෙනා නැවත වැඩි වෙනවා දෙයාකාරකින් ශ්‍රද්ධා දුර සහ ප්‍රඥා දුර කියලා. ශ්‍රද්ධා දුර සහ ප්‍රඥා දුර කියලා. එතකොට 108ක් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අට සතන් කියලා 108ක් ආර්යව දක්වන්නේ. 108ක් ආර්ය දක්වන්නේ.
ඒකසි අට දෙනා යුගල වසිෙන් ගත්තම හතරයි එකොමද සෝවාන් මාර්ගස්ත පරස්තියුගලේ සකෘදාග මාර්ගස්ත පරස්තියුගලේ අනාගයි මාර්ගස්ත පරස්තියුගලේ අරිහත් මාර්ගස්ත පරස්තියුගලේ කියලා යුගල වසිෙන් හතරයි.